අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ක්‍රික්විදු YouTube channel එකෙන් අද දවසේදී ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි විදු දැන් සූදානම් වෙන්නේ. රොස්ටේල දිවදික් කරන්නේ ඇයි කියන කතාව ගැන ඔබට කියනවා කියලා මම නවසීලන්ත සංචාර වේලාවේදී පොරොන්දුනා. ඒ වගේම ඩේවිඩ් වෝනර්ගේ Toyota Jump එක ගැනත් ඔබට කියනවා කියලා කිව්වා. අපි බලමු මොකද්ද මේ ශතක සැමරුම් වල තියෙන විශේෂත්වය කියලා. ක්‍රීඩකයන් තමන්ගේ ශතකය සමරන්න විවිධාකාරයේ ක්‍රම පාවිච්චි කරනවා. සමහරු එකම ක්‍රමයක් එක දිගටම පාවිච්චි කරනවා. සමහරු විවිධ ක්‍රම එක එක දවස්වලට පාවිච්චි කරනවා. මේ අතරින් බොහොම ජනප්‍රිය ක්‍රම බවට පත් වෙන්නේ තමන්ගේ පිත්ත සිප ගැනීම, එහෙම නැත්නම් ක්‍රීඩා පිටිය සිප ගැනීමෙන් දෙවියන්ට ස්තුති කිරීම, අහස දෙස බලාගෙන අහසට පිත්ත දිගු කිරීම, මේ වගේ විවිධාකාරයේ ක්‍රම තියෙනවා. ඒ අතරින් රොස්ටේල සෑම විටකම අපි දකිනවා ශතකයක් සමරන්නේ ඔහුගේ දිව එළියට දික් කරලා. මේක සම්බන්ධයෙන් මේකේ තියෙන පසුපස කතාව හරිම ආදරණීය කතාවක්. 2006 වසරේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ නවසීලන්ත සංචිතයට රොස්ටේල ඇතුළත් වෙන්නේ නැහැ. මෙතන කලින් ඔහු ජාතික කණ්ඩායමට එන්න කලින් 17න් 15 19න් 15 වගේ ක්‍රීඩා කරනකොට ඔහු පිටපිට ශතක ලබාගත් අවස්ථාවන් වලදීත් ඔහු කණ්ඩායමට ඇතුළත් නොකරගත් අවස්ථා තිබුණා කියලා ඔහු සඳහන් කරනවා. ඉතින් මේ තරගාවලියෙන් පස්සේ 2007 වසරේදී ඔස්ට්‍රේලියාව සමග තරගාවලියක් පැවැත්වෙනවා, එක්දින තරගාවලියක්. මේ තරගාවලියේදී ඉඩන් පාර්ක් ක්‍රීඩා ංගනේදී නවසීලන්තයට සිදු වෙනවා ලකුණු 337ක ඉලක්කයක් හඹා යන්න. මේ තරගයේදී ලකුණු 340ක් ලබාගෙන නවසීලන්ත කණ්ඩායම සමත් වෙනවා. ඒ වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙනවා ඉඩන් පාර්ක් ක්‍රීඩා ංගනේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට. ඉතින් මේ තරගයේ ජයග්‍රහණයේ නියමුව බවට පත් වෙන්නේ රොස්ටේල. ඔහු තමන්ගේ දෙවන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 117ක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගන්නවා. ඉතින් මෙතනදී ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව පුංචි සමච්චලයකට තීරීම් කමිටුව ලක් කරන්න ඔහු දිව දික් කරලා තමයි තමන්ගේ මේ දෙවෙනි ශතකය සමරන්නේ. රොස්ටේලගේ සැමරුමෙන් මැකෙන්සි ඉතාමත්ම ප්‍රීතියට පත්වෙච්ච බව මැකෙන්සිගේ අම්මා, එහෙම නැත්නම් රොස්ටේලගේ බිරිඳ සමග ඇය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් තමන්ගේ දියණිය සතුරට පත්වෙච්ච නිසා එදැන් සිට තමන් ලබා ගන්න සෑම ශතකයේදීම මේ දිව දික් කරලා තමන්ගේ දියණියට තමයි මේ ආචාරය ඔහු පුද කරන්නේ. ඉතින් මේ සැමරුමෙන් තමන්ගේ දියණිය ඉතාමත්ම වින්දනයක් ලබන බව තමයි රොස්ටේල සඳහන් කරන්නේ. 2014 වසරේදී තමන්ගේ පුංචි පුතා ජොන්ටි මේ විදිහටම දිව දික් කරලා ඉන්න ඡායාරූපයක් තමන්ගේ ට්විටර් ගිණුමට රොස්ටේල එකතු කරලා තිබුණේ father like son කියලා. ඔබට බලා ගන්න පුළුවන් බොහොම ආදරණීය කමෙන්ට් ටිකක් ඊට පල්ලෙහායින් නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් සහ රොස්ටේලගේ ආදරණීයයන්ගෙන් ලැබිලා තියෙන ආකාරය. ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ශතකයක් ලබා ගත්තාම තමන්ගේ වමතින් පිත්ත උස්සලා දකුණතින් අහසට පහරක් එල්ල කරන ආකාරය ඔබට දැක ගන්න ලැබිලා ඇති. ඔහු සෑම ශතකයක් ලබා ගත්තාම ශතකය සමරන්නේ මෙන්න මේ ආකාරයට. මේක තමයි Toyota Jump කියලා හඳුන්වන්නේ. ඔබට YouTube එකට ගිහිල්ලා Toyota Jump කියලා සර්ච් කරලා බලුවොත් Toyota වෙළඳ දැන්වීමවල 80 දශකයේ ඉඳලම එන වෙළඳ දැන්වීමවල මේ ආකාරයේ jump එකක් දැක ගන්න හැකියාවක් තියෙනවා. පන්දුව පළඳු කිරීමේ චෝදනාවට ලක් වෙන්න කලින් ඩේවිඩ් වෝනර්ට Toyota සමාගම අනුග්‍රහකත්වය දැක්වුවා. හැබැයි මේ Toyota jump එකත් ඩේවිඩ් වෝනර්ගේ jump එකත් අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. එහෙමනම් කොහොමද මේක Toyota jump කියලා හඳුන්වන්නේ? මේ සම්බන්ධතාවය නිර්මාණය කළේ Channel 9 ක්‍රීඩා නාලිකාවේ ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන Bill Lowry. ඔහු සඳහන් කරපු වචනයක් නිසා තමයි ඩේවිඩ් වෝනර්ගේ මේ jump එක Toyota jump එක විදිහට හැඳින්වෙන්නේ. 2016 Boxing Day test තරගයේදී ඩේවිඩ් වෝනර් ශතකය වාර්තා කළාට පස්සේ Bill Lowry ඒක සඳහන් කළේ මෙන්න මේ විදිහට. Here goes the big jump Toyota, yes it is. එතන සිට මේක Toyota jump එක විදිහට තමයි හැඳින්වෙන්නේ. කෙසේ වෙතත් Toyota සමාගම මේ පන්දුව පළඳු කිරීමේ චෝදනාවෙන් පස්සේ ඩේවිඩ් වෝනර්ගේ අනුග්‍රහකත්වයෙන් ඉවත් වුණා. ඒ වගේම ඔවුන් මේ අනුග්‍රහකත්වය යලිත් ලබා දෙන්න කැමැත්තක් නැති බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඩේවිඩ් වෝනර්ගේ මේ jump එකත් Toyota jump එකත් අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද ඔහුට අනුග්‍රහකත්වය ලබා දෙන්න කලින් ඉඳලම ශතකයේ සැමරීමේ ඔහුගේ පුරුද්ද විදිහට මේ සැමරුම සටහන් වෙලා තියෙනවා. විවිධ ක්‍රීඩකයන්ගේ පුරුද්දක් නොවෙච්ච අහඹු සැමරුම් අහඹු සිදුවීම් රසක් ක්‍රිකට් පිටිය තුළ අපිට වාර්තා වෙනවා. ඔබට මතක ඒ වගේ දේවල් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ ශතක සැමරුම් අතරේ පුෂප් ගැසීම, හාදු දීම, ඒ වගේම තමන්ගේ අංකය පෙන්වීම, මේ වගේ දේවල් නිරන්තරයෙන් අපිට දැක ගන්න ලැබෙනවා. මේ අතරේ තමන්ගේ අංකය පෙන්වපු සුවිශේෂී අවස්ථාවක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන් එංගලන්ත නායක නසාර් හුසෙන් 2002 වසරේ තමන්ගේ මංගල එක්දින ශතකය ලබා ගත්තට පස්සේ කරපු සැමරීම. මේ වකවානුව වෙනකොට නසාර් හුසෙන් අංක 3
අනුපිතිකරුවා විදිහට තමයි පන්දුවට පහර දෙන්නේ. එතකොට ඔහුව දැඩි විවේචනයට ලක් වෙලා තිබුණා. ඔහු දිගින් දිගටම අසාර්ථක වීම නිසා එංගලන්ත මාධ්‍ය දැඩි ලෙස මේ අංක තුන පිතිකරුවා ස්ථානයට නසාර් හුසෙන් සුදුසු නැති බවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමින් තිබුණ කාලයක්. 2002 ලෝඩ්ස් පිටියේ ඉන්දියාව සමග තරගයකදී ඔහු තමන්ගේ මංගල ශතකය, මංගල එක්දින ශතකය වාර්තා කරනවා අංක තුන පිතිකරුවා විදිහට පිටියට ඇවිල්ලා. ඉන් පස්සේ ඔහු මේ ශතකය ලබා ගත්තට පස්සේ තමන්ගේ ෂර්ට් අංකය පෙන්නමින් මාධ්‍ය කුටිය දිහාට හැරිලා කියනවා "This is the fucking number 3" කියලා. මෙන්න මේ විදිහට තමයි ඔහු තමන්ගේ ශතකය සැමරුවේ. ඉතින් මේ වගේ විනෝදාත්මක අවස්ථා රසක් ක්‍රීඩා පිටිය තුල සටහන් වෙනවා. මේ වගේ අපූර්ව දේවල් ක්‍රික්විදු YouTube channel එකෙන් අපි දිගින් දිගටම කතා කරමු. ක්‍රික්විදු YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කළොත් video එකක් upload කරපු සැනින් ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. මේ ක්‍රීඩකයන්ගේ අංකයන් සමග බැඳිච්ච විවිධාකාරයේ අපූර්ව විශ්වාසයන් තියෙනවා. මෙන්න මේ වගේ කතාවක් අපි ඊළඟ video එකකින් කතා කරමු අනිවාර්යයෙන්ම. අදට ගිහිල්ලා ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම එකතුලා ඉන්න ක්‍රික්විදු YouTube channel එකත් එක්ක. ජය වේවා හැමෝටම.